ඇත්තටම විශේෂයෙන් අපි ගෑනු ළමයින්ට මුලින්ම කතා කලින් මනෝවිද්‍යාන්තුමිනි කෙනෙක්ව තෝරගද්දි මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ ආදරය කරන්න කෙනෙක්ව තෝරගද්දි? ඇත්තටම ඉස්සෙල්ලා කෙනෙක්ව තෝරගන්න ඉස්සෙල්ලා තමන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ හසනි. මම මොන වගේ පුද්ගලයෙක්ද? ඒතර ඔබගේ පෞරුෂ ස්වභාවය. ඒතර මට ඕනේ මොකද්ද? ආදරය කියලා මම බලාපොරොත්තු වෙන කෙනෙක්ගෙන් මොකද්ද? ඒ කියන්නේ මට තනියෙන් ඉන්න බැරි හින්දා මට තනියෙන් යන්න බැරි හින්දා ආරක්ෂාවක්ද? එහෙම නැත්නම් පාළුයි. ඒ හින්දා ඒ පාළුව මකන්නද? එහෙම නැත්නම් මට සල්ලි නැති හින්දා ඒ සල්ලි ටික සල්ලි හොයාගන්නද? ඔය වගේ තමන් ගැන හොඳ අවබෝධයක් ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ. ඒ වුණා තමයි හරි කෙනා හොයාගන්න පුළුවන් ඉන්නේ. ඒතකොට හරි කෙනා හොයාගන්න ගියාම අපි හිතුවොත් එහෙම අපිට තනියෙන් ඉන්න බෑයි කියලා හිතලා යාළු වෙනවා නම් අපිට හරි කෙනා හොයාගන්න බෑ. ඔබ තනියෙන් ඉන්න පුළුවන් කෙනෙක්, තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්, ඔබේ ජීවිතේ බෙදා හදාගන්න. ඒ කියන්නේ ඒ ජීවිතේ තියෙන සුන්දරත්වයේ තියෙන අතන බැඳීම් ඇතුලේ, ඒ ආදර බැඳීම් ඇතුලේ, ඒ බැඳීමකට එකතු වෙන්න යන ඔබ කොහොමද තෝරන්නේ කියලා තමයි මේ උත්තරේ හම්බෙන්නේ. ඒතර එක තමයි අපි බොහෝ විට හිතනවා පිරිමිලමේ ගොඩාක් අපි ගැන හොයලා බලනවා නම් කෑවද බබා නෑවද බබා කියලා උදේ රෑ දවල් හැමදෙසෙම කොහෙද ඉන්නේ මට වීඩියෝ කෝල් එකක් ගන්න මෙහෙම වෙන්නේ කියලා චෙක් කරනවා නම් ඒක හොඳ ආදරයක් නෙමෙයි. ඔහු ආදරයකට වඩා තියෙන්නේ ඔබේ පොඩි ආත්මార్థයක්, මගේ මේ වස්තුව. ඒ කියන්නේ ඔබව පුද්ගලයෙක් මිනිස්සෙක් හැටියට නෙමෙයි ඔහු දකින්නේ, ඔබ වස්තුවක් හැටියට. ඔහුගේ වස්තුව කොහෙද තියෙන්නේ, මොනවද කරන්න කියලා දැනගැනීමේ ආසාව මිසක් ඔබව පේන්නේ නැහැ. ඔබට කරන ආදරයක් නෙවෙයි. ඒක සැකයක්ද තියෙන මනෝවිද්‍යාවට? සැකයකට වඩා අපි මෙහෙමයි කිව්වේ. අපි කිව්වේ අර ආදරයේ රැකවරණයේ බැඳීම පුඩා කාලේ දරුවන් නොලැබුණාම එයා හැමදෙසෙම ඉන්නේ ලොකු රික්තකයකින්, බැඳීමක් උමනාවක්. එතකොට එයාට උනේ තමන්ව හැර නොයන කෙනෙක් හොයාගෙන යන්න. එතකොට එයා දන්නේ එයා ආදරය කරන කෙනා වස්තුවක් හැටියට එයාට මුණ ගැහෙනවද තවත් පුද්ගලයෙක්, තවත් හිතන්න පුළුවන් ජීවත් වෙන ආදරයේ උමනාව, උණුසුම උමනා පුද්ගලයෙක් කියලා පේන්නේ නැතිකමක්. ඒකට අපි කියන පොඩි පෞරුෂ හීනතාවයක් නිසා එයාට අනාරක්ෂිත හැඟීමක් තියෙනවා සම්බන්ධයක් ගොඩනගාගන්න. ඒ අනාරක්ෂිත හැඟීම නිසා හැමිස්සම තමන්ගේ සහකාරියව පරිපාලනය කරලා එයාට නතු කරගෙන එයාගේ යටතේ තියාගන්නවා. එහෙම තියාගත්තාම තමයි තමන්ට තමන් ගැන ලොකු, ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ගැන කොන්ෆිඩන්ස් එකක්, විශ්වාසයක් තමන්ට ලැබෙන්නේ.